ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. රංජිත් තේනබදු මහතා වෙත දැනුම් දීමයි. හෙට දින පාන්දර 2ට බොම්බාය වෙත පියාසර කිරීමට නියමිත ගුවන් යානය කුණාටු සහිත කාලගුණ තත්ත්වය නිසා හෙට දින පියාසර නොකරන බව දැනුම් දෙවි. දිවයිනේ පවතින අධික කුණාටු සහිත තත්ත්වය නිසා අදට නියමිතව තිබූ ගුවන් ගමන් වාර කිහිපයක් කල් දමා ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රියේ කැලණියේ ඇටඹ ගහතොට පුලෙන් පාරුවට නැග යන විට ගඟට වැටී ජීවිතක්ෂයටපත් වූ තරුණයා අන් කිසිවෙකු නොව සීමනා ගහ වලව්වේ පදිංචි අතපත්තු මහතාගේ එකම දියණිය වන නිර්මලා අතපත්තුය. මේ මරණය ලොකු අභිහාසක්ය. මද අසනීපයකින් පෙළුණු ඈ රාත්‍රියේ 9ට පමණ අනුරාධපුරයට යාමට කැලණිය දුම්රිය ස්ථානයේ දුම්රියට නැග තිබේ. මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා ගෙදර සේවය කරන සැකින් පැත්තෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ ගැන ආරක්ෂක මට ගොඩට ගෙනියන්න ලොකු අදේශයක්. ලොකු අදේශයක්. මේ වෙලාවේ ගඟ හිල හරිම වැස්ස මහත්තයා. වතුර පාර හරිම සැරයි. මට තියා සැකරටත් ඉගොඩ වෙන්න බෑ. නිදා ගන්න නිර්මල. තැන්කියු. සැලසෙල නිදා ගන්න. ඔයාගේ නිශ්ශබ්දතාවය වචන 1000කට වඩා සතුටයි. ඔයා නොකිව්ව. ඔයාගේ ජීවිතේ මං වෙනුවෙන් පූජා කරා කියලා මං දන්නවා. මගේ නිර්මල
නිර්මලාගේ මරණේ කිසිම අභිරහසක් නැහැ. නිර්මලා කකින් එකට කීමාව මුඩකින්. මම නිර්මලා වාරගෙන යන්න හිටි. මේකේ වගකීම මම බාර ගන්නවා මම බාර ගන්නවා. කද්දලා මම මේ කරන්න යන වැඩි තේරුම අපි මේ හැමදාම කරන්නේ උඹට නේද ඔය මිනිහා මේ වගේ වැඩක් කරන්න යන බව මම දන්නවනම් රජිතට කිසිම වැරද්දක් නෑ තාත්තා තාත්තා යාට කරපු දේ ඉතාමත් අසාධාරණයි රංජිත් නැත්තන් එයාට බැනව දෙන්න එපා. මොකද්ද මං ඌට කරපු අසාධාරණේ? තාත්තා කිසිම විමසීමක් නැතුව රංජිත් ගෙදර නෙලව ගත්තා. ආ. එතකොට මං ගෙදර නැති වෙලාවේ මෙතෙන්ට රෙංගලා උඹේ හිත දුරුසින කරන්න හදාපු එක හොඳ වැඩක් කියලා උඹ කියන්නේ. රංජිත් ආවේ තාත්තා හමු වෙන්න. මා එක්ක රහස් කතා කරන්න නෙවෙයි. ඌට මොකද්ද මගෙත් එක්ක තියෙන කතාව? ඒකම පේනවා. ඌ කොයිතරම් උඹ රවටලා තියනවද කියන එක. තාත්තා රංජිත් කවදාවත් මාව රවට්ටුවේ නෑ. මේ අවුරුදු පුරාවටම එයා මට කරපු උදව් මට අමතක කරන්නත් බෑ. මං පොඩි ළමෙක් නෙවෙයි තාත්තා. කාටවත් මාව රවට්ටන්න බෑ. ආ
උඹත් ඉගෙනගෙන වැඩි වගේ මට පේන්නේ. උඹ මහා අහංකාර මිනිහෙක්. මගේ වහලයට ඉඳන් මටම ආඩම්බර පෙන්නන එක තමයි මට ඉවසන්න බැරි. මතකද දාර ගඟේ පැනලා අර දරුවා බේරගත්ත හැටි? ඈ ඌට ඉස්සර දෙමුනේ මගෙන් අවසර ගන්න. කළාද නැහනේ? අඩු ගානේ මන් ඉන්න වගක්වත් ඌට තිබුණාද? අනේ තාත්තා රංජිත්ගේ වැරදි ඕවද? දරුවා බබාලයි. ඒ වගේම මෝඩයි. කපටි මිනිස්සු ගැන කිසිම තේරුමක් උඹට නැහැ. ඈ ඔය රංජිත් එන්නේ මගේ මුදල් බලාගෙන. ඒක උඹට තේරෙන්නේ නැහැ. මේ තරම් උඹට ආදරයක් තියෙනවා නම් ඇයි ඒ බව මට නොකිව්වේ? මොකද උඹ කාත් කවුරු නැති ළමයෙක් කියලා හිතුවද? රංජිත් ආවේ දා තාත්තත් එක්ක කතා කරන්න. ඒ ඊට කලින් තාත්තා යාව එලව ගත්තනේ. ඇයි උඹ ඌ එච්චර විශ්වාස කරන්නේ? එයාව විශ්වාස කරන තරම් මට හේතුවක් ඇති වෙලා නැහැ. අනේ ඇයි තාත්තා? ඇයි රංජිත් එක්ක මේ තරම් වෛරයක් ඇති කරගෙන ඉන්නේ? මට වමනා කර උඹ එක්තරා විදිහකට හදා වඩා ගන්න. ඌ ඇවිල්ලා මොකද කරේ? ඌ ඇවිල්ලා උඹ සම්පූර්ණයෙන් වෙනස් කරා. කවුද උඹට කිව්වේ අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ඒ මිනිසුන්ගේ දුක සැප බලන්න කියලා? ඈ උඹට තියෙන්නේ ගෙදර සැප පහසුවට ඉන්න. මේ වගේ උසස් කුලවත් නම්බුකාර වලව් වල ජීවත් වෙන උඹ වගේ ගෑනු ළමයි තුල කොයිතරම් අහංකාර ගතිගුණ තියෙන්න ඕනද? ඈ ඒ වගේ දුප්පත් ගෙවල් වල පස් පා ගන්න වටිනවද? ඔව් මං යාළ බලන්න ගියේ ඇත්ත. ඒ වෙලාව හැටියට මං යාළට උදව් කරපියත් ඇත්ත. ඒත් මං කවදාවත් හිතුවේ නෑ එකකින් අවඩක් සිද්ධ වෙයි කියලා. ඔබට තාමත් තේරුම් ගන්න බැරි වුණානේ මගේ අදහස. ඔහොම ඒක අර බලාපන්දුයි අර එළි පිපිලා තියෙන ලස්සන රෝස මල. ඒක අල්ලන්න කවුරුත් කිට්ටු වෙන්නේ නැති නිසා ඒක ලස්සනට පිපිලා සුවඳ හැමමින් තියෙනවා. මටත් ඕන කරන්නේ උඹ අන්නේ ඒ වගේ රෝස මලක් කරන්න. ඔය අල්ලන්න පොඩි කරන්න ඕන තරම් අනිත් මල් තියෙනවා. තාත්තා තාත්තා හදන්නේ මාව විතරක් කරපෙන් රෝස මලට සමාන කරලා මෙහෙ තියෙන අනිත් මල් අවට ඉන්න දුප්පත් මිනිස්සුන්ට සමාන කරන්න නේද? මේ හැම මලකම පෙතියකින් එක ගලවලා දාන්න තාත්තා. එතකොට තාත්තටම පෙනේවි මේ තියෙන හැම මලකටම තියෙන එකම අරමුණක් කියලා. ඒ තමයි ජීවිතය ගිනින සටන. අර පෙන ලස්සන රෝස මලේ මේ අනිත් මල් වල ලොකු වෙනසක් නෑ තාත්තා. ඒ තාත්තට පේන හැටි. ඔබ තමයි රංජිත් උඹට උගල්ලා දෙන පාඩම්. ද්‍රෝහියා. රංජිත් මේතර නරකන? ඇයි අපි දෙන්නා මුණ ගැස්සුවේ? මගේ වැරද්ද. මගේ වැරද්ද. කප්පති චිතං පච්චිතං තුයං සබ්බමේව සමිද්දතු පුරෙන්තු චිත්ත සංකප්පා
මම නිදාගන්නටත් නොගෙයින් කපු මහත්තයා එනකල් තමයි බලාගෙන හිටියේ. හැබැයි මේ කපු මහත්තයා කීවා වගේ මමත් ওই පවුල් ගැන ටිකක් හොයලා බැලුවා. ඒ වගේ ධනවත් කුලවත් වැදගත් පවුලක් මේ රටේවත් නැහැ කියලා තමයි ඔය කවුරුත් කියන්නේ. මේ මොනවා සභාපති මහත්තයා කියන්නේ? මේ හැම දෙයක්ම හොයලා බලලා තමයි මේ හදාන ගෙනාවේ. මේක අහන්න බලන්න දෙයක් නැහැ. ඉක්මන් නොකොලොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ සභාපති මහත්තයා. මේ තමයි තුන්වෙනි සැරේ. මං තුන් දෙනෙක්ගෙම හඳහන බැලෙව්වා. ඒ තුන් දෙනාම කියන්නේ හඳහන් ගැලපෙන්නේ නැහැ කියලා. එයින් එක්කෙනෙක් ලංකාවේ ප්‍රසිද්ධම හාමුදුරු නම. දැන් මේ කාවේ අද මේක වෙලා තියෙන්නේ හාමුදුරු නම. දැන් මේ හාමුදුරු කියනවා වරන්දම් විශ්යෙන් විශ්වම ගැලපෙනවලු. හැබැයි ඉතින් මොනවයි මොනවා වේද කියන්න බැරිද? මොකද මේ දෙන්නගෙම සෙනසුරු මහදසාවයි අතුරුදසාවයි පිටලා ඒ රාජ්‍යයේ දිලා තියෙනවා. සභාපති මහත්තයෝ ඔය හොඳයි නරකයි කියන එක වැඩි ගණන් ගන්න එපා. අඳහන් කැපෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඔහොම ජෝඩු හොයා ගැනීම දුර්ලභයි කියන එක නේද? ඔය එක එක හඳහන්කාරයන්ගේ කියමන එක එක විදිහයි. ඔය හඳන් හරි නොගියට මොකද? පවුල් හරි යනවනම් මෙහෙම සිරියා කඳකුයි කැපෙන හඳහනකුයි කොහෙන් හොයන්නද මහත්තයෝ? එහෙනම් ඉතින් දීව ලෝකේ දීව සමාගමෙන් අවසර ගන්න වේ. අනේ සභාපති මහත්තයා, ඔය බමුණු මත ඉවත දාලා මෙන්න මේ පරස්තාව කරන්න ලෑස්ති කරන්න. මෙහෙම කැපෙන මනමාල මහත්තයෙක් නම් ඔය පුංචි මැණිකට මේ කපේදී නම් හොයන්න හම්බෙන්නේ නැහැ. ඔය හඳහංකාරින්ගෙන් වැඩක් නැහැ. අපි මේ කටයුත්තෙක් මං කරමු. කවුමත් අය නම් මේක දාගන්න ඕනේ. මනමාල මහත්තයා තාත්තා කියන්නේත් ඔය ටිකමයි. මගුල ඉක්මන් කරමු කියනවා. මොකද පවුල් දෙකම කැමති නම් තවත් ප්‍රමාද කරන්නේ මොකද කියලා අහන්න. ඔව් එහෙම කරමු. එහෙනම් මම ගොහින් එන්න. මාමේ. ආ. උඹ දාලාගේ ඇඳුම් ගිරියන්ට දාවේ. ඒවා මම ඔබේ අම්මට පාර දුන්නා. මම ආවේ මගේ ඇඳුම් ගෙනියන්න නෙවෙයි. මාමව මුණ ගැහෙන්න. ආ. මාව මුණ ගැහෙන්න මොකද තියෙන උවමනාව? නිර්මලාගේ අනාගත ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මාමා. ඒ ජීවිතේ කොහොම විසඳේද කියලා තීරණය වෙන්නේ මාමා ගන්න නිගමන අනුවයි. ඒ නිගමන බොහොම ප්‍රවේශමෙන් ගත්තේ නැත්නම් මාමට පසුතැවෙන්න වෙයි. අනාගතයේදී බොහොම කරදරවලට මුහුණ දෙන්න වෙයි. මාමට ඉන්න එකම දරුව නිර්මල. එකම වස්තුවත් නිර්මල. ඉතින් මේ කටයුතු බොහොම කල්පනාවෙන් නොකෙරුවොත් පරණ පව් පවා ඉස්මතු වෙන්න පුළුවන්. අනික මාම දන්නවනේ කොඩා කාලේ ඉඳලම මන් නිර්මලට කොච්චර ලෙන්ගතුව හිටියද කියලා. කටවාවා. ඔය හොඳටම ඇති. ඒ කාලේ යාළුකමත් මම දන්නවා, මේ කාලේ යාළුකමත් මම දන්නවා. ඒක මට කියන්න ඕනේ නැහැ. ඔය පරණ දේවල් මතක් කරලා මාව කේන්ති ගන්නන්ට එපා. ඉතින් පලයන් යන්න. මගෙන් වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න මාමේ. බටයි මට කතාව. දැන් පලයන් යන්න. මාමා හිතන්නේ තරුණියක් තරුණියකට ආදරය කරන එක අරුම පුදුම දෙයක් කියලාද? මම මගේ දරුවට ආදරය කරුවේ නෑ.
ආදරය කෙරුවේ යාගේ දේපල වල මම ළඟදී ඒක දැනගත්තා නිර්මලාගෙන් අයිති නොවුනත් මටත් මේ දේපල වලට අයිතියක් තියෙනවා මොකද්ද කියේ අයිති කියවම් බලන්න මං කියන්නේ මාමගේ පිය උරුමෙන් ලැබිච්ච දේපල වලට එහෙම නැතුව මේ දුප්පතුන්ට උදව් කරලා ලබාගත් දේපල ගැන නෙවෙයි මොකක්ද උඹ කිව්වේ ආ ජම්බලෙන් පුංචි කාලේ ඉඳලා ඉඳි දෙටි දෙන්නා කණ්ඩාන් දෙන්න දෙන්නා ලෙඩට දුකට ගැලුවා ඉගෙනුවා රස්සාවල ඇඳුණා එන්නේ දෝ යම්බද කරේ මගේ දරුව අපේ අරගෙන යද දැන් පලයන් බෙද පලයන් පලයන් මට උගන්නන්න වියදම් කියයි කියලා මගේ අසරණ අම්මව රවට්ටගෙන මට හිත දෙන්න තියෙන හැම දෙයක්ම අයිති කරගත්තා මට ඕවා රහස් නෙවෙයි මොකද කියන්නේ මොකද කියන්නේ මම තමයි තාත්තා රංජිත් අද කිසිම වැරද්දක් නැහැ තාත්තා වැරද්ද තියෙන මගේ අතේ උඹට පුරුදු දොස් කියන්න එපා උඹට මෙතන කතාවක් නැහැ බබලා ඇතුළට බලයන් බලයන් බේන මගේ දුවගෙන යන්ට ආ මට බෑනමෙන්ට ආව බලපොරොන් මගේ බෑනගේ හැටි බහිතු අද කාලකන්නේ මගේ දුව කෑලි කෑලි කපලා මේ ගඟේ පා කරලා ඉඳන් උඹ වගේ කාලකන්නේ කට දෙයි කියලා බය කවදාකවත් මගේ දුව බලාගෙන ඔය ගඟේ මෙගොඩ එන්න එපා පිටේ ඉබ්‍රාද දැන් පලයන් මගේ දෑහට නොපි දැන් පලයන් ඇති ඇති මාමි හොඳට මැති මං යන්න මං දැන්ම යන්න නිර්මලා කියන්නේ කැල නිගංගේ කපා දෙ මියුතු කෙනෙක් නෙවෙයි මගෙන් නිර්මලාට කවදාවත් අයිතු බලපෑමක් උනේ නැහැ. ඒක මටත් වඩා හොඳට නිර්මලා දන්නවා. මගේ එකම ප්‍රාර්ථනය මාමගේ අහංකාර පුහුමානයට කවදාවත් නිර්මලාට වග කියන්න වෙන්න එපායි කියලා. නවසරයි සංවේගයටපත් කාරුණික පින්නතුනේ
ජුවානිස් අතපත්තු මහත්මාගේ සහ එම මහත්මියගේ දියණිය වන කාල යාත්‍රා කරන්නට යෙදුන නිර්මලා අතපත්තු Nirmala? Parma mata kain ini? Mang iya usah lukum hati hati kaya awalan? Nirmala? Asan ipe kin peren negue kisi malaksana aku betul ne? Obe am kisi biya kin lata beno? Ma obe honda yalu ikila hitala? Kumak di bikin lama dekian. Mau begini karena dano. Obat orang asalnya kan tawak, tawak milu kini. Nirmala. Sister, Nirmala, sister, Nirmala. Ranjit, kau dia? Kian Nirmala? Tante kediri kelu. Itin Nirmala? Kian? Ranjit mau kau kali? Kian? Ya, itu ada yang mau mereka ini. Oh, itin? Itu pasti? Manggilnya. Ranjit. Yeah.
හිට බයයි. මමින් පස්සේ පාවිච්චි කරන්නේ නෑ. මුලේ වෙහෙස කරන කිසිම උපකරණයක් මම ඊට පස්සේ පාවිච්චි කරන්නේ නැහැ. අපි විශ්වාස කරලා මාත් එක්ක කතා කරන්න. ඔයයි කටහඬ ඔයාට අකී කරුයි. ගංගිවර සෙල්ලම් කරපු විදිය වාඩි කොහොමද මෙච්චරක් මට අමතකුනේ. මට නම් හැම දෙයක්ම මතකයි. හැම දෙයක්ම මතකයි. නිර්මලා මං ඔයාලට පොරොන්දුවක් වුණා. කිසිම විටකත් අමතක කරන්නේ නැහැ කියලා. නිර්මලා මං ආවේ පොරොන්දු ඉෂ්ට කරන්න. ස්වයන රංජිත් මමයි. ඔබ ලබා ගත්තේ මහත් ජයග්‍රහණයක්. තවදුරටත් ඔබ මා ඉදිරියේ නියඬව සිටීමට අවශ්‍ය නැහැ. මාව ඔබ බේරා ගැනීමටයි. බිස්සක දුර්ලා මා සමග කතා කරන්න. මං හිතුවා ඔබ මොහොතින් ගෙදර ගියා කියලා.
ඔව් නිර්මලා මම මුදින් ඉතර ගියා ඒත් හෙට බාසනීපු බව දැනගත්තාම මං ආපහු ආවා දැන් මට සනීප ඔබ ඉදිරියේ මට කිසිම සනීපයක් නැහැ ඔව් ඔව් නිර්මලා දැන් ඔබේ අසනීපේ බොහෝ දුරට අඩුයි අපිට ළඟදිම ගෙදර යන්න පුළුවන් නිර්මලා ඔබේ කිස් හැටියද වෙනතරත් වැඩි දිගු වියද ඔබ අද නෑමද මම අද කොණ්ඩ හේදුව අපි යමු වට්ටුවට එන්න නිර්මලා යම් එන්න ඩොක්ටර් එන්න වාඩි උමතුවන් කරන කියන දේට ඔවුන්ගේ ගෙදර පරිසරේ මහත්සේ බලපාන. සාමාන්‍යයෙන් දරදඬු පිළිවෙත් තියන අය සේවිකල් භාවයට පත් වූ විගස. ඒ තත්ත්වය තවත් දරදඬු වෙනවා. ඇත් පවුලේ එකම දරුවායි. ඔබ කියන දේ මට හොඳින් වැටහෙනවා. පවුලේ එකම දරුවා වුණත් නිසිමකින් ඈත්ව හැදින්න උවමනාවක් නැත. ඩොක්ටර් මම ඇගෙන යමක් දැනගන්න කැමතියි. මානසිකාගාරයේ වැඩිම කාලයක් ගත කළේ ඇය. තවම ඇය සුවපත් කිරීම ගැන හිතලවත් නැති පාටයි. ඔබ ඇයට නියම කළ බේත් පිළිවෙත් අත්හිටවලා තියෙනවා. ඇයි ඒ? මං එක්වරක් ඇගේ මොලේ කම්පණය කළා. මේ අවස්ථාවේ ඇගේ හෘද ස්පන්දනය පවා නැවතුණා. මම තව වතාවක් ඇගේ මොලේ වෙහෙසුවොත් ඇගේ හෘද ස්පන්දනය සදහටම නවතින්න ඉඩ තියෙනවා. එනිසා මං වෙනත් ක්‍රමයක් අනුගමනය කළා. ගිය සතියේ මට ඇගේ පියා හමු වුණා. සුවපත් වෙන්න කලින් ඇය ගෙදරගෙන යන එක ගැන මම කිසිසේත්ම කැමති නැහැ කිව්වහම ඔහු මගෙන් අහනවා ඇය සදහටම මෙහෙ නවතින්නද කියලා. ඇයට සදහටම මෙහෙ නවතින්න උවමනා නැති බවත් තවත් දෙමස්සකින් පමණ ඇය සුවපත් වෙනවායි මම බලාපොරොත්තු වෙන බවත් මං ඔහුට කිව්වා. ඇගේ දුර්වල නහර ප්‍රබෝධමත් කිරීමට මම දවසට දෙපාරක් බෙහෙත් දෙනවා. ඊට වැඩි ප්‍රතිකාරයක් මගේ ළඟ නැහැ ප්‍රොෆෙසර්. හැබැයි ඇගෙන කරුණු රාශියක් මම හොයාගත්තා. ඒ කරුණු අනුව මම දැන් පරිශ්‍රණ පවත්වාගෙන යනවා. දවසකින් දෙකකින් අඩු වෙන මානසික දුර්වලකමක් නෙමෙයි මේක. ඒත් මම එක බාධකයක් ඉවත් කළා. මොකක්ද ඒ බාධකේ? ඇයට දැන් කතා කරන්න පුළුවන්. ඔබ නම් හරි මහබලෙක්. ඇයට ප්‍රකෘති සිහ ලැබුණ කවදාවත් කතා කරන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතුවේ. මා හිතුවේ ඒ විදිහට තමයි. ඒත් ඇයට කතා කරන්න ශක්තිය ලැබුණේ මගේ හපංකමකින් නෙමෙයි ප්‍රොෆෙසර්. එයා ඉබේම කතා කළා. දැන් ඔබගේ සියලුම රහස් දන්නවද? ඔව්. මං තරමක් දන්නවා.
Nirmala kala yang Ranjit kini taruniku dalih kerumun situ lagi. Agi pia, ayu tawat kini mudah berwah kerumun. Alut kider di situ, mara antik sidieng sarwangi me company bi. Agi hati di sifat kerumun sium nahara lada panongna. Ini samagum agi kadahanat neti unna. Makat di bahang sih. Obat yang ikan dengan ini mereka mati nang mang obat ikan kian nang. Eh, pernikahan ini kaling enggalan teh pernikahan ini sedikit nengkek. Inggris jati ke birinda tamang suami putri awak kan langka awat awa. Iba udah nengat tiga sama tamai nirmala mewah kita tak kaiti uni. Sabtu kima? Oh, profesor. Mang ekidemo piangi mungkin asal tahu urugar gatta. Asal lu daru. Kaki pawat day mungkin mana? Tahu koi kalya kaya mevi dia itu indah sidai. Sir, Nirmala itu sidui atte abagya sampan kalada sawa kayi atka urut piliganu. Et, ati itu amatuk wimam Nirmala itu sabah dar mevi sin labunu ekwara prasadya. Ata di ini ekam badaw, ati itu at wartamane ekat galapala bandelati ena siung duhuloling gothanalad situ ili mala kadi bini yang pamanai. Eh si situ novi nam kala samag dirapati ay marne kara alaga wan. Sarire tetiyan kelalak kuluk kudakum out sitna itu paino. Eh barapatal kama dani ini eh bini uttar pamanai. Dan Nirmala kisi ukiran itu tabu wisata sekmah kiri tabati beno. Ini wisata sih udah Maya supat kirim itu balap perut dina sir. Oh bagi wisata sih dina agak tiga orang. Agi awalu manusing mangnya wasta wada agak ta. Dan ma ayatri penisi dini. Ekalak kadari kalau tharunya agi besin. This is very, very unethical. Ayo, bayar rawat tan. Ini kalinut kini kayak apa? Maaf, tapi ini mulai karmunu esupat kiri mai. Kau mau demi apa hari itu esupat keran? Nih, kini ini tawa daru tak tegar bahaja nih, ini kan biar. Kisi maru dekat mulu di mata awas sih, nih. Mang ayam ini sial lebih sendiri berai. Ubayar rawat tanu. Ubayar rawat tanu. Mama metik kali ya kubai diri sanggawa tebu rahasia likiri mat kali elam dia ter. Mama Nirmala ada salakan ni, aku rogi ini salakan ni jadi nemi. Mama ya kali kerana, hari mudu bunyi ya, sulit itu bahaya. Mama sih itu balak ayah. Ini sukma alu. Suhi ni itu kini mang muda kira kau juga. Kita mengharap kedua tekalan. Mak ibu tiri na ada ni kerana alam sekarang mang elsu pas kalah. Tapi diri tak mang kerana mak ibu balap urut tua. Masa kerugi itu super tulah. Nius balai ani. Mahat pirin yang terhuna dengan balai. Iwa kekiming mengyal balai dan mengkorong dia. Uba mahat buduma kahar bukili. Uba ayat alai kalat ayu betah alai keran ni nih.
ඇයි ඔබ එසේ කියන්නේ? එම බලාපොරොත්තු වන සැටි ඉර බැස යන හැන්දෑවේ මා ආසල නැතිනම් පරවි යන මලක්සේ ඇගේ මූණ පරවෙන හැටි මේ දේවල් එහමට ආලේකන බවට සාක්ෂි නෙමෙයිද? ඔබ මේ තරම් ලාංකික වෙන්නේ කෙසේ? ඩොක්ටර් පොඩ්ඩක් හිතන්න බැරිද? කෙනෙක් කාලේ මුසපත් වුණාම ඇත්ත නැත්ත කියන එක ගැන අවබෝධය අඩු වෙන එක පුදුමයක් නෙවෙයි. ඒත් ඔබ දෙන්නාම මේ ගමන් කරන්නේ මිරිඟුවක් විතර. මට නම් මේකේ වෙන යහපතක් වෙන්නේ. කරුණාකරලා ලාමක අදහස අතාරින්න. ඇයි සර් එහෙම කියන්නේ? නිර්මලාට ප්‍රകൃති සිහිය ලැබුණ ගම ඔබට තියෙන මේ ආලේ සීනයක් වෙනවා. එතකොට ඔබට තීරෙයි ඔබ කරන වරද. මේ වගේ වෙලාවල් වල අපි කවුරුත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න ඕනේ ඇත්ත. ඒ වුණාට මම මේ ඔබේ අදහස් වලට අකුල් හෙලන්න හදනව නෙමෙයි. ඇයි සිහි විකලයෙන් ඉන්න තාක්ක ඔබ ඇගේ පෙම්වතාය කියන හැඟීම් මාත්‍රයෙන් ඇගේ හිත තුළ ඔබ ගැන යම්කිසි පැහැදීමක් තිබුණා. ඇයට සිහි කල්පනාව ලැබුණ ගමන් ඇය වටේට තියෙන මේ සියලුම වැරදි හැඟීම් ඉවත් වෙලා යනවා. එතකොට ඔබත් ඇගේ හිතින් තුරන් වෙලා යනවා. මේ ගැන පොඩ්ඩක් හිතුවද? නෑ. ඒක එහෙම ඉන්න කොහොමද? ඒ එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඩොක්ටර් මානසික රෝගීන් පිළිබඳ මගේ පළපුරුද්ද ඔබ දැනට වැඩි හොගා විසඳයි. උමතු අදහස් කවදදර ඉස්සරහ ඉන්න කොමලි නිර්මලා මෙහින් යන්නේ. අනේ එයාට තාම සනීප මදිනේ. රීටාමු වගේම තමයි. සනීපුනාම මේ ඉන්න කවුරුත් මෙහෙ ඉන්නේ. හැමෝම ගෙවල් වලට යනවා. නිර්මලා හාමුත් හරිය හොඳයි. හරියට චූටි ළමෙක් වගේ. මං ඒක ඉන්න තැනකවත් ඉන්න කැමතිම. අනේ ඇයි? ඒක තමයි මම විවාහ වෙන්න ඉඩියේ කෙනා එක පැනලා ගියේ. මට ඒක පේන්න බෑ. මට ඒක. Sister.
Hiru bahasanya kali ini, ekian ni, hai itu paman, ini bisnesnya usaha yatti no. Seneng gudaki kerasa no, udah ratah netum, pahat ratah netum, eh hamadi agam di no. Nirmala kematian amat puluhan Nirmala ini naraban asnet pun kerla dina. Hari Nirmala, emang man raya ada paman apa winna? Nirmala, adem itu visi saya mudah dikenal. Oh, pelikan itu ini sah. Mata benda ini lalat ini lebih inne. Mata kanan gatu. Mata sama aja. Nirmala, ayah mak ini dia bisa senang kerana ni. Obat ratu yang harga nol laut mangi no. Nee, wah ini mau balan.